यहाँ ना साकुरुष से मगे प्रमाण देने अदाबी में नहीं करी मैं देखा आता रहती संबंधता व्यक्ता की नेटेल यहाँ ना सहा कुरुष से दवचने कथा के लक्ष्य ना एबाबीन देवियन महासे के विश्राम में टा अतुलवी में पुरंदुआ थाव मत तिब्यदी ඔබෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේද කියා බියක් ඇති කරගනිමු දෙවියන් වහන්සේගේ විශ්‍රාමය විශ්‍රාමය කියලා කියද්දී අපි විවේක ගන්න තැනක් අපි නිදහස් වෙන තැනක් යම් කාර්යයකට පස්සේ ලැබෙන නිවඬුවක් අගබල මන්දෙනි එක හරියට අපි වැඩ කරලා නිදා ගන්න වෙලාව වගේ ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ විශ්‍රාමය කියලා කියද්දී එක වෙනස් අත්දැකීමක් ගැඹුරුවක් දැකීම වචන කතා කරලා කියනවා එම එක ඔබට ලැබෙන්නේ නැති වෙයිද කියලා සැකයක් තියෙනවා කියලා මන්ද ඔවුන් අපටත් සුභාසන දේශනා කරනදී හෙත් ඔවුන් ඇසු දේ ඇදහිල්ලෙන් නොපිලිගත් බැවින් ඇසු වචනෙන් ඔවුන්ට වැඩක් නොවිය සුද ලේවිල මෙසේ කියනත මාගේ උදාසීන් දිවුල ලෙස ඔහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය. ඒ කියන්නේ මොකද්ද? ඒ විශ්‍රාමය ඇවිල්ලා ඔබ නිවාඩු නිකේතනයකට ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා අයිති කරගන්න විශ්‍රාමයක් නෙමෙයි. ඔබ වැඩ අවුරුදු 55 දී ලැබෙන පෙන්ෂන් එක නෙමෙයි. විශ්‍රාම වැටුමක් නෙමෙයි. ඒ විශ්‍රාමයේ වෙනම තැනක්. ඒ වචනය අදාහගත්තේ නැතිකමෙන් අයිති වෙන නැති වෙන්න පුළුවන් විශ්‍රාමයක්. පශ්නේ කතා කරලා කියනවා සුද්ධ ලියලේ මෙතනමයි සබවින් අදහන්න අපි විශ්‍රාමයට ඇතුළු එසේ වුවද අදහගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු සබවින්ම ලෝකයේ මැවීමේ සිට දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේය පුරාසේ එක්තැනක සත්වන දවස ගැන කතා කොට දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතු වලින් සත්වන දවසේදී නිවාඩු ගත්සේකයි කියා තිබේ නැවත මේ පාඩේ ඔහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ යයි කියා ඇත. එබැවින් අපි ඔවුන් මෙන් අකීකරුවි නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු. අකීකරු වෙලා නොවැටෙන ලෙස ඒ විශ්‍රාමයට ඇතුළු වෙන්න. ගයාදර ප්‍රමාන්තියනි ස්වාමීන් වහන්සේ ලෝකයේ මවල දවස් 7 දවසේ විශ්‍රාම ගත්තා. විවේක ගත්තා. ඔබගේ මගේ ජීවිතයේ සැබෑ විශ්‍රාමයේ කොහෙද? මගේ ආදර බෑ දවසේ වැඩ ඉවර කරලා ඇත්තටම මිනිස්සෙක්ට නිින්දක් අවශ්‍ය වගේ. ඒ විශ්‍රාමය. ඔබගේ ජීවිතේ කොහෙද? හැම ජුදාස් දරුවෙක්ම මගේ ප්‍රමාන්තේ නේ. නිින්දට කලින් කියන යාඥාවක් තිබුණා. ඒ තමයි මගේ පියාණනි අබාසගේ හස්තයට මගේ ආත්මය බාර කරන ජේසුගේ විශ්‍රාමය කුරුසයේ තිබුණා. ජේසු හරියටම කුරුසයේ උකුත් වෙන වෙලාවේ නිතිය නින්දට යන කලින් දරුවෙක් කතා කරන යාඥාවෙන් තමයි නින්දට ගියේ. ජේසුගේ කුරුසය උනාසේ විශ්‍රාමගේ යහනවා. එයිලා මහා කීකරුකමක ඇඟ ඉරාගෙන වත ඉරාගෙන ජීවිතයේ තමුගේ කැමැත්ත මරාගෙන ස්වාමීන් වහන්සේ කැමැත්ත කරද්දී ඔබට දැනෙන ඒ විශ්‍රාමය මගේ ප්‍රමාන්තිනි එක වෙන්නම තරහ ඒකයි යහන සාකුරුසේ සම්බන්ධතාවය අද අපි දකිනවා අංශභාග රෝගියක ස්වාමීන් වහන්සේ වෙත අරගෙන යනවා අංශභාග රෝගියා යහනක් මත ඉන්නේ ඒ යහන මත අරගෙන එන ඒ කියන්නේ ඒ යහන මත ඉන්න මිනිස්සයව හතර දිනක් උසවගන ජේසු ගාවට අරගෙන යනවා උන්වහන්සේ තුල උන්වහන්සේව හමු වෙනකන් ඒ විශ්‍රාමය ඔබට නැහැ මගේ ප්‍රමාදේ. ඒ ලෝකේ කොච්චර දිව්වත් ඒ සංනිධියව ඒ නිදහස ඔබට ලැබෙන්නේ නැහැ. ඒකයි පියස්ස කඩලා සෙවිල්ල හරලා පියස්ස කඩලා ජේසු ගාවට බාන්න වෙන්නේ. සෙනග නිසා අතුරට යන්න බැරි නිසා ඒ විශ්‍රාමයට ඔබ මිලක් ගෙවන්න වෙනවා. මිලක්. ඒක ලේසි නැහැ. ඒ ස්වාමීනාස්ගේ විශ්‍රාමයට යන්න ඔබට කැපකිරීමක් කරන්න වෙනවා. කොච්චර හොඳ ඇඳක් තිබුණාද හඳක් ඔබට මිලදී ගන්න පුළුවන් වුණාට නිින්ද ඔබට මිලදී ගන්න බෑ නේද නිදි පෙත්තක් ඔබට ගන්න පුළුවන්
හැබැයි නිඳ ගන්න විදියක් නැහැ. නිදිපැත්තේ නිඳක් නැහැ. ඒක බතාව කාලික ස්නායු අක්‍රිය කරලා බව රවට්ටන තරම්. හැබැයි ඔබට නිඳ කෙනෙක් මුදල් දීලා ගන්න බෑ කවදාවත්. ගයාදර ප්‍රමාදිනී ස්වාමින් වහන්සේ එනිසා මේ යහන මත ඉන මිනිස්සයව ස්වාමීන් වහන්සේ පියස්සක ඉඳන් ගන්න සෙනග නිසා බෑ පියස්ස කඩලා උනාසේ ගාවට බානවා. බැහි වෙච්ච යහන ඇහිර වෙච්ච තැන පිළිතුරු දෙන්න බැරි ගතිය ඔබගේ විශ්‍රාමික ඔබ වායත් කරනවා. අකීකරු වෙන්නේ එකයි ඒක ඔබ කැමිස්ත කැමති ගත දුබලයි අධ්‍යාත්මික අංශ මාගේදී ඔබ හිර වෙන විදිය එකයි මගේ ප්‍රමාදිනී. එතැනදී ඒ ලේ කැටිය මොලේ පැත්තක හිර වුණායින් පස්සේ ඒ අනිත් පැත්ත අක්‍රිය වෙනවා. ප්‍රපිරිතුරු දිගන්නේ බැරි ගතිය. මේ ජීවිතේ දෙබිඩි කම මං කරන්නේ මම අකමැති දේ. ප්‍රමේ විශ්වාමේ නැහැ එතන. මේ ජීවිතේ කාල ගෝට්ටියක් වදයක් ආරවුලක් අවුලක්. ජෙසි කියනවා මම ඔබගේ පව් සමා කරනවා. ඥාන රැගෙන යන්නේ. මගේ ආදර ප්‍රමාන්තේනි. ජේසු දකින්නයි විශ්‍රාමයේ නැති වෙන හේතුව. එලේ කැටිය දකින්න. ඔබේ ජීවිතයේ ඔබ බාහිරව අරගල කරන දුබලකමට හේතු වෙන නිමිත්ත උනාසෙ දන්නවා. උනාසෙ එතනට අද ඔබට අත කතා කරනවා. ඔබ එතනින් සුව කරන්න මගේ ප්‍රමාදිනේ. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරනවා. ඔබගේ විශ්‍රාමය නැති තැන ඔබේ ජීවිතයේ කලබල වෙන නලංගුවේදී ස්වාමීන් වහන්සේ ගාවට යන්න. ඒ ඇත්ත උනාසෙ කොමර උනාසෙ ගාවට යන්න. ඔබ උත්තර දෙන්න ඔබ උත්තර හදන්න උන්වහන්සේට උපස්ථාන කරන්න මාර්ථ දැඟල වාගේ නෑ නැස්ගේ විශ්‍රාමයේ මරියා වගේ ඉන්න කෘපියස්ස කඩලා සෙවිල්ල හැරලා ඔබට මිලක් වන්න වෙයි එතනට යන්න. ජෙස්කෙනෝ අද ඔබගේ පව් සමා කරනවා. ඔබගේ යහන රැගෙන යන්න. මගේ ආදර ප්‍රමාන්තිනේ මෙච්චර කල් මේ මිනිස්සයව යහනයි හැම තැනක මාර්ගන ගියේ. ජෙස්කෙනෝ ඔය යහන රැගෙන යන්න. ඒක ජෙස්කෙන්නේ කොහමද? ජේසු ගැදර ප්‍රමාන්තේනේ. ඒ මිනිස්සයා ඒ යහනේ වහල් වෙලා ඒ මිනිස්සයාව යහනේ උත්සවගෙන ඇවිල්ලා ජේසු ගාව තිබ්බයින් පස්සේ ජේසු කියනවා ඔය යහන රැගෙන ඔබ යන්න. ජේසු කුරුසේදී කුරුසේ අර මිනිස්සයා යහන අරගෙන ගියා වගේ ජේසු කුරුසේ කරේ තියාගෙන ආවා. ඒ මිනිස්සයා යහනේ ඇබ්බැහි වෙලා හිටියා වගේ යහනේ නිදාගෙන හිටියා වගේ අංශ භාගයක් එක්ක ජේසු යහනේ නිදාගත්තා. කුරුසේ දිගා වුණා. ඒ මිනිස්සයා වහල් වෙලා හිටියා වගේ ජේසු වහල් වුණා. ජේසු වහල් වෙලා කුරුසේ මැරුණා. ඒ මිනිස්සයාට යහන රැගෙන යන්න කිව්වා. ජේසු මේ පැත්තෙන් අකරගෙන ආවදී ඒ මිනිස්සයා අනිත් පැත්තෙන් කරගෙන යන්න කිව්වා. ජේසුගේ විශ්‍රාමයේ තිබුණේ තාත්තගේ කැමැත්ත තුරයි. මගේ ආදර ප්‍රමාන්තේනේ අපේ විශ්‍රාමයේ තියන්නේ යහනකට වහල් වෙන තැන නෙමෙයි. අපේ ආසාවන් වලට වහල් වෙන තැන නෙමෙයි. අපේ විශ්‍රාමයේ තියන්නේ අපේ කැමැත්තට වහල් වෙන තැන නෙමෙයි. ස්වාමිනාගේ කැමැත්ත තුළ ඒ යහන මම කරට අරගෙන යන තැන. ප්‍රේ ආත් අධිකාරී බලය ඒ අතුලාන්ත පිළිතුරු ස්වාමිනාසට පිළිතුරු දෙන්න තියෙන ශක්තිය නැකන්. ඒ විශ්‍රාමයේ ඔබට නෑ මගේ ප්‍රමාන්තේනේ. නිසා දවසේ ඒ වචනේ අයිති කරගන්න. ඔබගේ යහන රැගෙන යන්න ස්වාමිනාස්ගේ විශ්‍රාමයට ඇතුල් වෙන්න. ඔබගේ දුබලකම ජේසු ගාවට අරගෙන යන්න. උන්වහන්සේ ඒ දුබලකමේ නිමිත්තට උත්තර දීලා ඔබ පූර්ණව ගලවගෙන නිදහස් කරන බව අයිති කරගන්න. වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පීඩයි.